මධ්‍යමෙන් සමගින් විසුරි නැවත පැමිණීම වලක්වයි. දැන් මට හංගන්න දෙයක් නැහැ. මධ්‍යම පළාත ගත්තොත් දැන් අපිට පේනවා කොරෝනා නව රැල්ල ටිකක් අපේ ජීවිතවලට අභියෝග කරමින් පවතින මොහොතක් වගේ හැඟීමක් අපිට දැනෙනවා. ඒ පාසල් වලත් අපිට දැනෙනවා මහනුවර නුවරළිය මාතලේ කියන දිස්ත්‍රික්ක තුන ගත්තාම ආසාදිතයන් විශේෂයෙන්ම දැන් නව රැල්ලත් එක්ක අඩු වයස් වල මේ පුද්ගලිනුත් ආසාදිතයන් බවට පත් වෙනවායි කියන තොරතුරු අපිට සෞඛ්‍යංශ වලින් දැනගන්න ලැබෙනවා විශේෂයෙන් මාධ්‍යෙන් විශේෂයෙන්ම මධ්‍යම පළාත ගැන ගත්තොත් මධ්‍යම පළාතත් අනිකුත් පළාත් වගේම තියෙන තත්ත්වයක් තමයි අපිට පෙනී යන්නේ මෙහිදී අපේ මධ්‍යම පළාත් ගරු ආණ්ඩුකාරතුමා විශේෂයෙන්ම දරුවන් ගැන අවධානයක් යොමු කරලා තිබෙනවා එතකොට දැන් පාසල් දිගටම පවත්වාගෙන යාම පිළිබඳව එසේ නැත්නම් යම් යම් තීරණවලට එළඹීම පිළිබඳව අද උදෑසන ඉඳලා අපි සෑම අංශයක් සමගම යම් කිසි කතිකාවතක අපි යෙදුනා විශේෂයෙන්ම ආරක්ෂකංශය සෞඛ්‍යංශය වගේ දේවල් එතකොට අපි මධ්‍යම පළාත ආශ්‍රිතව තීරණයක් ගන්න විශේෂයෙන්ම මධ්‍යම පළාතේ තියෙනවා COVID-19 වසංගත තත්ත්වය සම්බන්ධයෙන් මෙහෙයුම් කමිටුවක් මේ මෙහෙයුම් කමිටුව සෞඛ්‍යංශ ආරක්ෂකංශ ඇතුළු අනෙකුත් පොලිසිය ඇතුළු අනෙකුත් සියලු මංශ රාජ්‍ය අංශයේ සියලු නිලධාරීන් ගෙන් සමන්විතයි එතකොට අපි පළාතට ආශ්‍රිතව තීරණයක් ගන්නවා නම් අපේ අධ්‍යාපන බලධාරීන්ුත් එක්ක ඉන්නෝ මේ කමිටුවෙන් තමයි අපි තීරණය ගන්නෙ හෙට අපි හවස දෙකමාරට මේ කමිටුව කැඳවල තියනවා ගරු ආණ්ඩුකාරතුමා ඒ අනුව අපි දෙකමාරට අපි රැස් වෙලා විශේෂයෙන්ම මධ්‍යම පළාතේ COVID-19 වසංගත තත්ත්වය තිබෙන තත්ත්වය ඒ වගේම පවතින දත්ත ආශ්‍රය කරගෙන සෞඛ්‍යංශ විසින් කරන පුරෝකථනයන් සහ අපිට මේ පුරෝකථනයන් ඔස්සේ කුමනාකාරයේ තීරණය ගත යුතුද යන්න පිළිබඳව විශ්ලේෂණාත්මකව තොරතුරු ආශ්‍රයෙන් සොයා බලලා තීරණයක් ගන්න තමයි අපි සූදානම්. ආයුෂ සපිරේ සුපර් අලුත් අවුරුද්දක් වේවා. ලීව ආයුෂ්.